පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජීවත් වීමේ අපහසුතාව තාම ප්‍රබලව දැනෙනවා. ඒක සාධාරණ විසඳුමක් කවුරුත් ළඟ තියෙන බවක් පේන්නේ නැහැ. මේ ඉන්න සියලු දෙනාම එකට එකතු වෙලා මිනිස්සු දිහා බලන ස්වරූපයක් නැහැ. ඔබට තියෙන ප්‍රශ්නය මේ ගැන අපි කාටද කියන්නේ? අනතුරුව ජීල් පීරිස් මහතා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අපිට විදුලි බිල ටිකක් අමාරුයි දරා ගන්න. අපි ආවාස ගෙවල් වල ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන එක අපි ගෙවන්න ඕනේ. මිනිස්සු පරිභෝජනය කරන ටික ගෙවන්න කියලා. ඉතින් ඒකක් ඒ විදුලිය පැත්ත ගත්තා. සෞඛ්‍ය සහ අධ්‍යාපනය කියන දෙක ආර්ථිකෙත් එක්ක බලනකොට ඒ තුනම එකට යන්න ඕනේ. වෛද්‍යවරුන්ගේ දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, වාහනවල ප්‍රශ්න තියෙනවා, ලීසින් ප්‍රශ්න තියෙනවා. මේ වගේ සාමාන්‍ය දේවල් හොයලා බලන්න කරන්න වෙයි නැත්නම් අපිට ග්‍රාමීය රෝහල්, මහ රෝහල්, ශික්ෂණ රෝහල් සියල්ලක්ම ඉතාම අමාරුයි යන බව පේනවා. ඉස්පිරිතාලෙට ගියහම